කියන්නේ ජංගම දුරකථනයක් නිශ්චිත භූගෝලීය කලාපයක් ආවරණය වන සම්ප්‍රේෂණ කුළුණු ජාලයක සහ ළඟම ඇති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් අතර රේඩියෝ සංඥා හෝමාරු කර ගැනීමෙන් ක්‍රියාකරයි. සම්ප්‍රේෂණ කුළුණු ජාල හා සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සැලසුම් කර ඇත්තේ ඒවායේ සංඥා බොහෝ දුරට තිරස්සතට යොමු කිරීමට සහ ඉතා දුර ප්‍රමාණ ආවරණය කළ හැකිවන පරිදි දිව පිහිටා ඇති දුරකථන සමග හෝ ගොඩබිමට ඉහළින් පියාසර කරන ගුවන්යානා සමග පවා සංනිවේදනය කිරීමට එය ප්‍රමාණවත් වේ. සැටලයිට් දුරකථනයක් ජංගම දුරකථනයකට වඩා වෙනස් වනුයේ ඒවා අදාළ දුරකථන හා කක්ෂගත කර ඇති චන්ද්‍රිකාවක් අතර රේඩියෝ සංඥා හෝමාරු කර ගැනීමෙන් ක්‍රියා කරයි. සැටලයිට් දුරකථන චන්ද්‍රිකා සැලසුම් කර ඇත්තේ සංඥා කිලෝමීටර් දහස් ගණනක සිරස් දුරවල් ගමන් කළ හැකි වර පරිදි. ශිෂ්‍යෙක් ජංගම දුරකථනයකින් ස්ථාවර දුරකථනයක සිටින තම යහළුවෙකුට කතා කරයි. ඔවුන්ගේ සංවාදයට අදාළ සංඥා වාතය හා ප්‍රකාශ තන්තු වාතය ප්‍රකාශ තන්තු හා තඹ මිශ්‍ර ලෝහයකින් සෑදු සන්නායක මාධ්‍යයක් කරා ගමන් කරන්නේ යයි සලකන්න. එහා සම්බන්ධ දත්ත කීපයක් පාද දැක්වේ. වාතයේ පාරවේද්‍යතාවය දීලා තියෙනවා, වාතයේ පාර ගම්‍යතාවය දීලා තියෙනවා, ප්‍රකාශ තන්තුයේ වර්තනාංකය දීලා තියෙනවා, තඹවල යන්මාපාංකය දීලා තියෙනවා, තඹ මිශ්‍ර ලෝහය ගණත්වය දීලා තියෙනවා. ජංගම දුරකථනයේ නිකුත්තර රේඩියෝ සංඥා සමකයට කෙලින්ම ඉහළින් පෘථිවි කක්ෂයේ පෘෂ්ඨයේ සිට ආසන්න වශයෙන් 36000 කිලෝමීටර උසකින් පවතින භූස්ථාවර චන්ද්‍රිකාවක් වෙත ගෙන ගොස් නැවත අදාළ ප්‍රකාශ තන්තු සංවේදන මධ්‍යස්ථානයකට සම්ප්‍රේෂණය කරයි. ජංගම දුරකථන හා ප්‍රකාශ තන්තු සංවේදක මධ්‍යස්ථානය සමකයේ දෙපසින් පීඩි ලක්ෂ දෙකක පීඩා ඇදයි සිතන්න. අපිට රෝගතරා දීලා තියෙනවා. වාතය හා අවකාශය හරහා ප්‍රචාරණය වීමේදී රේඩියෝ සංඥා කිසිදු ආකාරයක බාධා වීමකට ලක් නොවන්නේ යයි උපකල්පනය කරන්න. ඒ කොටස රොමිලක්වා මේක කියනවා. සපයා ඇති දත්ත භාවිතයෙන් වාතය හෝ රිත්තය තුළ ආලෝකයේ වේගය සතු අගය නිර්ණය කරන්න කියලා කියනවා. අන්න වාතයේදී එහෙම නැත්නම් රිත්තයේදී ආලෝකයේ වේගය අපි දන්නවා 3 වැඩි කිරීම 10 8 වෙනි බලය කියලා. ඒ ආසන්න අගය. දැන් අපිට දීලා තියෙන දත්ත පාවිච්චි කරලා හොයන්න වෙනවා. අන්න මතක තියාගන්න. වාතයේ එහෙම නැත්නම් රිත්තයේ විද්‍යුත් චුම්බක තරංගවල වේගය ගණනය කරන්නේ මෙන්න මේ සමීකරණය. epsilon naught mu mu naught එයාට epsilon naught mu naught කියන සමීකරණයෙන් ගණනය කරන්නේ epsilon naught සහ mu naught කියන දෙන්න අපිට හම්බෙනව අවස්ථා දෙකදී. epsilon naught කියලා කියන්නේ විද්‍යුත් ක්ෂේත්‍රවල ඉගෙනගත්ත මාධ්‍යයේ පාරවේද්‍යතාවය. mu naught කියලා කියන්නේ මාධ්‍යයේ පාරගම්‍යතාවය. දැන් මෙතනදී නම් මාධ්‍ය කියලා ගන්න රිත්තේ හෝ වාතය. රිත්තේ පාරවේද්‍යතාවය සහ රිත්තේ පාරගම්‍යතාවය තමයි ඔය epsilon naught mu naught කියලා කියන්නේ. අගේ ආදේශ කරන්න තියෙන්නේ එකට epsilon naught කියන්නේ 8.85 8.85යි 4 වැඩි කිරීම 10 වෙන 12යි 7යි 1 කියන දීලා තියෙන්නේ ෆැරඩ් මීටරේට කියලා. mu naught කියලා කියන්නේ පාරගම්‍යතාවය 4.5 වැඩි කිරීම 10 වෙන 7යි හෙන්රි මීටරේට කියලා තියෙන්නේ. හෙන්රි කියන්නේ SI එකක්. න්‍යූටන් වගේ SI එකක් කියන්නේ න්‍යූටන් කියලා කියන්නේ ඇත්තටම kg ms වෙන දෙකනේ. ඔකට කියන තනි නමක්නේ. අන්න ඒ වගේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන කිලෝග්‍රෑම් මීටර් සහ තත්පර කියන මගේ මූලික එකක වලින් දෙන එක කියන තව නමක් තමයි හෙන්රි කියලා කියන්නේ. ඔක තුරු කරලා උත්තරේ ගන්න තියෙන්නේ 2.97 වැඩි කිරීම 10 8 වෙනි බලයේ කියලා. තත්පරයට මීටර වලින්. ඔක තමයි අපි ආසන්නව 3 වැඩි කිරීම 10 8යි කියලා ගන්නේ.
එතන රෝවිලක්කම් දෙකට කලින් වගන්තියක් තියෙනවා. මෙම ගණනය කිරීමෙන් අනතුරුව වාතයේ හෝ රිත්තය හරහා ප්‍රචාරණය වන විද්‍යුත් චුම්බක තරංග වේගය 3 වැඩි කිරීම 10 8 ලෙස භාවිතයට ගන්න කියලා කියනවා. يعني මේක අමාරු නිසා 3 වැඩි කිරීම 10 8 උතනින් එහාට පාවිච්චි කරන්න කියලා කියනවා. දැන් කියන්නේ රෝවිලක්කම් දෙකේ ඊට දී ඇති රූප සටහන හොඳින් නිරීක්ෂණය කරන්න ජංගම දුරකථනයකින් නිකුත් කරන රේඩියෝ තරංග අනතුරුව OFCC වෙත ලඟාවීමට ගතවන කාලය සෑහෙන පෘථිවිය අවය 6000 කිලෝමීටර් සහ 80 අපිට දීලා තියෙනවා 0.98යි. එතකොට අපිට දීලා තියෙන රූප සටහනේ පෘථිවිය ඔහොම තියෙනවා. පෘථිවිය සමකයම මාර්ක් කරලා තියෙනවා. සමකයේ මේ පැත්තේ තියෙන ස්ථානයකින් නිකුත් වන ජංගම දුරකථන සංඥාවක් චන්ද්‍රිකාවට ලබාගෙන මේ පැත්තට දෙනවා. මෙතන තමයි ඔය OSTC කියන සන්නිවේදන මධ්‍යස්ථානයේ තියෙන්නේ. එතකොට මේ අතර කෝණ දෙකම දීලා තියෙනවා අංශක 80 කෝණ කියලා. මම මෙන්න මේ ලම්බ දුර මාර්ක් කරගන්නවා. එතකොට අපි ලම්බ දුර දන්නවා. දුර හොයන්න තමයි තියෙන්නේ සාමාන්‍ය සරල ත්‍රිකෝණ විදිය තියෙන්නේ. ඒකාංශක 90යි ලම්බ දුර මාර්ක් කරගන්න. මේ දුර x කියලා ගමු. දෙපැත්ත මේ x එතකොට. සමපාද සමදීපාද ත්‍රිකෝණයක් තියෙන්නේ. ඒක අපිට ආයේ විශේෂයෙන් දෙන්න දෙයක් නැහැ. මේ කෝණ දෙක 80යි 80යි කියලා කියන්නේ අපි දන්නවා සමුකපාද සමානයි. දැන් මෙන්න මේ ලම්බ උස අපි කීයද කියලා දන්නවා. ලම්බ උස දන්නවා පෘථිවියේ අරයට එකතු කරන්න ඕන පෘථිවි පෘෂ්ඨයේ සිට චන්ද්‍රිකාවට තියෙන උස. පෘථිවි අරය 6000 කිලෝමීටර් කියලා දීලා තියෙනවා. මේ තත්තාගේ නෙවෙයි වෙනස්කමක් තියෙන්නේ. පෘථිවි පෘෂ්ඨයේ සිට චන්ද්‍රිකාවට උස 36000 කිලෝමීටර් කියලා අපිට කලින් දුන්නා. 6000ට 36000 එකතු කරා එතකොට එනවා 42000 කිලෝමීටර්. කිලෝමීටර් කියලා අපිට තියාගන්න. දැන් එක් කියන්න පුළුවන් මේ 80 කෝණයට සාපේක්ෂව සම්මුඛපාදය කියන්නේ 42000යි කර්ණය තමයි h. එහෙනම් අපි ලියන්න පුළුවන් sin 80 සමානයි සම්මුඛපාදයේ 42000 බෙදීම කර්ණය h. sin 80 යගේ 0.98යි කියලා දීලා තියෙනවා. 42000 බෙදීම h. එක්ස් උත්තර කරගත්තොත් 42000 බෙදීම 0.98ක් කියලා එනවා. එතන බලන්න උත්තරේ 42857යි කිලෝමීටර්. එහෙනම් මේ රූප සටහන මම යන්නේ පැහැදිලි කරන්න. ඒක පිළිතුරුපත්යේ යන්නේ එක අවශ්‍ය නැහැ. අපිට දෙන පේපර් එකේ ඔය අවශ්‍ය දේවල් ටික මාක් කරගන්න පුළුවන්. ඔය එක් තරය. එතකොට මේ ජංගම දුරකථනයේ නිකුත්න සංඥාව ගමන් කරන මුළු දුර කියලා කියන්නේ ජංගම දුරකථනයේ නිකුත් කරන සංඥාව චන්ද්‍රිකාවට ගිහිල්ලා මේ සංනිවේදන මධ්‍යස්ථානෙට එනවා. එතකොට ගමන් කළ මුළු දුර දෙකයි. අපෙන් ඇහුවේ ගතවන කාලය කොච්චරද කියලා. එහෙනම් අපි දානවා තරංගයට සමානයි යුට් එක් කියන්නේ දෙකයි එක්. දෙකයි එක් කියන්නේ මේ වගේ දෙගුණයක්. 42857යි වරක් දෙකයි. හැබැයි කිලෝමීටර් තියෙන්නේ. මීටර් කරගන්න වෙනවා. 10 3ක් දැම්මා. ඔය තමයි දුර. එක්සගේ. ප්‍රවේගය අපි දන්නවා. දැන් ඔතනින් එහාට 3 වැඩි කිරීම 10 8 වෙනි බලය පාවිච්චි කරන්න කිව්වා. කාලය තමයි වැන්නේ. සුළු කරගත්තොත් අපර 0.28ක් කියන්නේ. ප්‍රතිවෛර බී කොටස කියන්නේ ශ්‍රී ලංකාවේ සිටින පළමු ශිෂ්‍යයා. ඇමරිකාවේ සිටින යහළුවෙකුට කතා කරන්නේ ඇයි සිතන්නේ? පළමු ශිෂ්‍යයාට සමීපව පීඩා තිබෙන OFCC පීඩා තිබෙන්නේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ වන අතර. යහළුවාට ආසන්නයේ පවතින OFCC පීඩා තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නගරයේ. සිඩ්නි හා නිව්යෝක් නගර අතර පවතින
16,000 කිලෝමීටර් දුරක් පුරාවට ප්‍රකාශ තන්තු රැහැණක් කියලා ඇත. සංවාදයක අදාළ ප්‍රකාශ තන්තු රැහැණ හරහා ගමන් කළ ආලෝක තරංගවලට ඉහත දුර ගමන් කිරීමට ගතවන කාලය සෑහෙන කියලා කියනවා. දැන් ඔය ආලෝක තරංග කියලා අදහස් කරන්නේ විද්‍යුත් චුම්බක තරංග. එතකොට ප්‍රකාශ තන්තු වල පවතින මාධ්‍ය ඔස්සේ විද්‍යුත් චුම්බක තරංගවල වේගය අපි හොයාගන්නවා. ප්‍රකාශ තන්තු වල තියෙන මාධ්‍යයේ වර්තනාංකය දීලා තියෙනවා. විද්‍යුත් චුම්බක තරංග ගමන් කරන්නේ වර්තනාංකය අනුව. ඒ කියන්නේ අපි ඉගෙන ගත්ත වර්තනාංකය අතරක් වීම. කිසියම් මාධ්‍යයක වර්තනාංකය කියලා කියන්නේ රිප්පේදී ආලෝකයේ වේගය බෙදීම අදාළ මාධ්‍යයේදී ආලෝකයේ වේගය. එහෙනම් දැන් වර්තනාංකය දීලා තියෙනවා 1.5 කියලා. රිප්පේදී ආලෝකයේ වේගය 3 කිරීම 18යි බෙදන්න ඕන අදාළ මාධ්‍යයේදී වේගය වී. වියතනින් ගන්න පුළුවන් 2 වැඩි කිරීම 18යි प्रकाश तंतु सन्निवेदन मार्ग किलोमीटर प्रकाश तंतु दूर प्रकाश तंतु दिग्वा प्रकाश तंतु यूटी प्रकाश तंतु यूटी दाते किलोमीटर मीटर करना प्रवेश කාලය තමයි 10 3යි 4යි 5යි 6ක් කපලා ඉතුරු 10 2යි කාලය එනවා 16 බෙදීම 200 කියලා කියන්නේ 8 බෙදීම 100 0.08යි තප්පර ඊළඟට C කොටස කියනවා ක්‍රමිරක්කම් එක ලෝහ තුලින් විද්‍යුත් පණිවිඩ අන්වයාම තරංග ලෙසින් ගමන් කරන්නේ යයි කියලා කියයික කඹ මිශ්‍ර ලෝහය අන්වයාම තරංග වේගය ගණනය කරන්න කියලා කියනවා ගණමාධ්‍ය අන්වයාම තරංග වේගයට සමීකරණයක් ගණමාධ්‍ය අන්වයාම තරංග වේගය කියලා කියන්නේ y බෙදීම රෝ වල වර්ගමූලය y කියන්නේ යම් ආපාංකය රෝ කියන්නේ ගණන් යම් ආපාංකය දීලා තිබ්බා ගානේ 2.3 වැඩි කිරීම 18යි ගණත් දීලා තියෙනවා 8 වැඩි කිරීම 10.3 රෝද වර්ගමූලය 8^4 ඒ කියන්නේ 0.4 10.3 එක්ක 18 කපලයින් කරපුවම 10.5 ඔය තියෙන 4 වැඩි කිරීම 10.4 ඒ කියන්නේ 2 වැඩි කිරීම 10.2 200යි තත්පරයට මීටර කියලා එනවා. ඊළඟ රෝම ඉලක්කම් දෙකේ කියනවා බෘහත් ගාහකයා හා දුරකථන අතර පවතින සම්බන්ධතාවය රැහැන්. ඊයේ ප්‍රධාන තම මිශ්‍ර ලෝහයේ සකසා ඇති සිතන්න. දුරකථන පණිවිඩයක් විද්‍යුත් තරංගයක් ලෙස ඉහත ආකාරයට තඹ කම්බි ඔස්සේ මීටර 50ක් දුරක් ගමන් කිරීමට ගතවන කාලය ගණනය කරන්න කියලා කියනවා. දැන් අපි දානවා ඔය තඹ කම්බිය දිගේ ගමන් කරන තරංගයට සමානයි යුටි. දුර මීටර 50ක් කියලා කියන්නේ දුර මීටර 50යි කියලා තියෙන කිලෝමීටර නෙවෙයි. වේගය 200යි. කාලය T වෙන්න ඕන. 4^1 4^4 4^1 කියන්නේ 0.25 තත්පර. දැන් D කොටස කියනවා දුරකථන පණිවිඩ හොමාරුවේදී ඉලෙක්ට්‍රොනික පරිපථ යොදා ගනිමින් සිදු කරන චේතකය හා විකේතක යන ක්‍රියා සඳහාද යම් කාලයක් ගත වේ. ඒ මොනවද කියලා අපි දන්නේ නැහැ. ගත වේ. කෙසේ නමුත් මිලි තත්පර 12ක් වැනි ඉතා කුඩා කාලයේ යත කිසුන් දෙදෙනා අතර සිදුවන සංවාදයේදී
जंगम दुर्घटने निकुत तरंग अनेक कांते पावतीन स्थावर दुर्घटने लगावीमट गत वू मुलु काले मिली तात्पर वलिन सैन्न किया किया ඔය කේතකේ විකේතකේ කියලා කියන්නේ අපි දන්නවා ජංගම දුරකථනයකින් කතා කරනකොට ධ්වනි තරංගය පරිවර්තනය කරන්න වෙනවා විද්‍යුත් තරංගයක් විදිහට විද්‍යුත් චුම්බක තරංගයක් විදිහට විද්‍යුත් චුම්බක තරංගයක් විදිහට පරිවර්තනය කරලා තමයි අදාළ සියලුම ප්‍රයාවලි කරන්නේ එතකොට පුංචි කාල පමාවක් වෙනවා දැන් මං කතා කරනකොටත් එනවා මං කතා කරනකොට මයික් එකක් හරහා කරන්නේ මයික් එකේ තියෙන ස්පීකර් එකක් වගේමයි ස්පීකර් එකෙන් කරන්නේ පටලයක් තියෙනවා පටලේ කම්පණය වෙලා එළියට ධ්වනි තරංග නිකුත් කරනවා මයික් එකෙන් කරන්නේ මයික් එකෙත් ඒ වගේම පොඩි ස්පීකර් එකක් වගේ තියෙනවා එතකොට එතෙන්දි කරන්නේ මං කතා කරන ධ්වනි තරංගයට අනුව පටලයක් කම්පණය වෙලා විද්‍යුත් චුම්බක තරංගයක් එව නැත්තම් ඉතා කුඩා ධාරාවක් ඉවත් හරි इतापुरा धारावक पलवेलिए निष्पादने एक प्रत्यावर्त धारावक मगे संख्या मगे हंडे सरट मगे संख्या तारतावे तारतावे विपुलतावे सा ध्वनिगुणे अनुकूल विद्युत स्पंद विद्युत तरंग्या धारावा ये धारावतमा අදාළ උපාංග හරහා ගමන් කරද්දී ඊට පස්සේ විද්‍යුත් චුම්බක තරංගයක් බවට පරිවර්තනය වෙලා යනවා. මොනවායේ ප්‍රයාවලිය වෙන්න ඕන අවසානයේ ගිහිල්ලා ඇහෙන කොට ඔක අනිත් පැත්ත වෙන්න ඕනේ. ඒ කියන්නේ විද්‍යුත් චුම්බක තරංගයේ ධාරාවක් බවට පරිවර්තනය වෙලා ධාරාව ස්පීකර් එකක් කරහා එළියට දෙන්න ඕන. ඔය ප්‍රයාවලිය තමයි කේතකය හා විකේතකය කියලා දීලා තියෙන්නේ. ඔකට මිලි තප්පර 12ක ඉතා කුඩා කාලයක් යනවා. දැන් අපි නැහුවේ මුළු ප්‍රයාවලියට ගත වෙන කාලය. सन्निवेदन मध्यस्थाने गमन करते අසුවයි මිලි තත්පර අපිට ආවේ 0.21යි තත්පර කියලා. ඊට පස්සේ සංනිවේදන මධ්‍යස්ථානයේ ඉඳලා ප්‍රකාශ තන්තු හරහා දෙවැනි සංනිවේදන මධ්‍යස්ථානයේ ගමන් කිරීමට ගත වෙන කාලය. ඒක අපිට ආවා 0.08යි තත්පර කියලා. මිලි තත්පර කරන්නේ 10න් වැඩි කරපුවාම 80යි. ඔබට එකතු වෙන්න ඕන අවසානයේදී දෙවැනි සංනිවේදන මධ්‍යස්ථානයේ සිට අදාළ ශ්‍රවණය කරන පුද්ගලයාට ගමන් කරන්න ගියා 0.25යි තත්පර 10න් වැඩි කරොත් 250යි මිලි තත්පර කාලයක්. ඔන්න ඔය දෙත් එක එකතු කරන්න තියෙනවා. එහෙනම් මුළු කාලය එනවා 5.22යි මිලි තත්පර කියලා. प्रायोगिक क्रम दुर्घटनावस्थावेदी शिष्य दुर्घटने सिद्ध शब्दे बैमिनी मटर बिंदुआई दशम बिंदुआई देखाई पहाई तापर काले अंगात हुए ना मेरे क्रमांक दे आनु है दरी वे के गाने कराने के लगे देना फिर कालिंग गाने कर भुक्ति में देख संबंध रहे केली मदांग दे में दरी तरंगे टे इसका माना यूटी दरी तरंगे टे इसका माना यूटी दुर्वीटर नामे आई वे के काले बिंदु आई दशम बिंदु आई देखाई पाई तो भी हुआ अगर तो ते तुम से हटाई सात पर एक मीटर इरान रोमिला काम देखे गए ना शिष्य इन दिदेने को अतुरिंग एक शिष्य को बैलून या था अल्पेनिस्टा कथा तिवर सिजिगना सिजिगना
දෙවැනි ශිෂ්‍යයා කාලගණක යන්ත්‍රයක් අතටිව මීටර් 100ක් දුරින් සිටගෙන සිටිනවා. කලෙවිවර සිටිනා බැලුනේ පිපිරීමේ ශබ්දය ඇසීමට පෙර ආතුව දෙවැනි ශිෂ්‍යයා ඒ පුපුරා යන අන්දම නිරීක්ෂණය කරන්නේ මන්දයයි පැහැදිලි කරන්න. අංග බලාගෙන ඉන්නකොට පුපුරනවා ඉස්සෙල්ලා ඊට පස්සේ තමයි ශබ්දය ඇහෙන්නේ. ඒකට හේතුව වාතයේ ධ්වනි වේගයට වඩා ආලෝකයේ වේගය විශාල වීම. ආලෝකයේ වේගය ඉතා විශාල ආගයක්. වාතයේ ධ්වනි වේගය 300 ගණනක් ආවේ ආලෝකයේ වේගය ඉතා විශාල ආගයක්. ඒ නිසා පිරිමලියන් දීපා පිටෝන් නම් ආලෝකයේ වේගය ඉතා විශාල වීම කිව්වක් කමක් නැහැ. ඒකට අපි දකින දේ බැලුනේ පුපුරා යන එක දකිනවා ධ්වනි ශක්තිය හෙන්න කලින්. ඉතින් දෙවෙනි කොටස කියනවා මෙම ප්‍රවේදයේ මගින් වාතයේදී ධ්වනි වේගයේ මැනීමේදී නිවැරදි පිළිතුර ලබා නොදෙන්නේ මන්දයයි පැහැදිලි කරන්න කියලා. ඔය ක්‍රමවේදයේදී නිවැරදි ක්‍රමවේදයේ ලබා නොදෙන්නේයි කියලා අහනවා. මීටර් 30ක් කියන්නේ ඉතා විශාල දුරක් සාපේක්ෂව ගත්තාම කලින් අපි මීටර් 9ක් ගත්තේ. එතකොට වාතයේ දැඟලේ ක්‍රම දෙකේදීම මේ දෝෂය තියෙනවා. ඒ තමයි වාතයේ උෂ්ණත්වයේ නියතව තියෙන්නේ නැති වෙන්න පුළුවන්. එක එක තැනින් තැන වාතයේ උෂ්ණත්වය වෙනස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වාතයේ නිශ්චල නැති වෙන්නත් පුළුවන්. වාතයේ ප්‍රවේගයක් තියෙනවා නම් වාතයේ ප්‍රවේගයේ තියෙන තරංගයේ ධ්වනි තරංගයේ ගමන් කරන දිශාවට නම් ප්‍රවේගය වැඩි වෙනවා. අනේ නම් දෙවෙනි පිළිතුර විදිහට ලියන්න පුළුවන්. වාතයට ප්‍රවේගයක් තිබීම එනත්තන් නිශ්චල නොවීම හෝ උෂ්ණත්වය වෙනස් වීම කියන එක යන්න පුළුවන්.